ඔබ දැනටමත් දන්නවා මේ GPS receiver එක 3 meters තමයි average value එක වෙන්නේ. ඒ කියන්නේ මේ coordinate එකක් අපි මනින තැන ඉඳලා meter 3ක කවයක් ඇතුලේ ඕනම තැනක් වෙන්න පුළුවන් මෙන්න මේ කියන coordinate එක. ඒ නිසා අපිට මේ GPS receiver එක භාවිතා කරලා 3 meters වලට වඩා වැඩි accuracy එකකින් waypoint එක ගන්න ක්‍රමයක් මේ GPS receiver එකෙන් අපිට ලබා දීලා තියෙනවා. ඒකට මම යනවා අප menu එකට ගිහින් මෙන්න මේ යට තියෙනවා waypoint averaging කියලා. Waypoint averaging කියන option එකට ගියාම මෙන්න මේ විදිහට වැටෙනවා අපි මේ save කරලා තියෙන waypoints ටික වැටෙන්නේ මෙන්න මේ waypoint averaging කියන්නේ GPS receiver එක මගින් samples විශාල ප්‍රමාණයක් ලබාගෙන ඒ එන reading එක average එකක් කරලා අපිට result එකක් දෙන එක තමයි මේක කරන්නේ accuracy එකෙන් වැඩි waypoint එකක් අපිට ලබා දෙනවා අපි මේක කරන්න කලින් සාමාන්‍යයෙන් කරන්න ඕන දෙයක් තමයි මේ GPS receiver එක හෙල්ලෙන්න නැත්නම් තියන්න ඕන අපාට මෙතන GPS point එක මෙතන average ගන්න ඕන නම් මම මෙතන මේ විදිහට GPS receiver එක ස්ථානගත කරනවා ඔව් ඊට පස්සේ මේක තියෙනවා create waypoint කියලා එන්න එතන ගිහිල්ලා මම enter කරනවා enter කරාට පස්සේ මෙන්න මේ විදිහට පේනවා sample confidence එක progress bar එකකින් පිරීගෙන යන ගමන් එතන average in time එක අපිට පෙන්වන්න කරනවා ඒ වගේම average location එක අපිට පෙන්වන්න කරනවා මේ sample confidence එක 100ට 100ක් ගියාම තමයි මෙතන coordinate එක කියලා අපිට නිර්ණය කරන්න පුළුවන්. ඔව් ඔන්න ඔය විදිහට sample confidence එක 100ට 100ක් පිරුණාම අපිට කියන්න පුළුවන් මෙන්න මේ average location එක තමයි මෙන්න මේ පෙන්වන්න කරන average location එක තමයි හරියටම මෙතන location එක කියලා. මේකේ accuracy එක 3 meters වලට වැඩිය වැඩි. අපි එහෙම ගියා මේක save කරනවා මම දැන්. එතකොට waypoint එක update වෙලා තියෙනවා adjusted distance 2 meters. ඒ කියන්නේ අපි මේක 2 meters වලින් මෙතන waypoint එක adjust වෙලා තියෙනවා. ඒ කියන්නේ 3 meters වලට වැඩිය ගොඩක් වැඩි accuracy එකක් යුක්තව තමයි මේ අපිට waypoint එක ඇවිල්ලා තියෙන්නේ.